රුවන් චාමර කාන්තාවක් දෙව්ලෝ යනවද සතරාපාය වැටෙනවද කියලා හරියටම තේරුම් ගන්න ක්‍රමයක් කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වැඩියා. නිවසට වැඩියට පස්සේ ගෙදර පිටිපස්සෙන් සද්දයක් එනවා. ස්ත්‍රී කටහඬක්. කටහැකර ගෑනු කෙනෙක්ගේ. ගෙවල් වල ඉන්නවනේ. උපතින් පෞකාරකමට කතුරු වගේ කට පිහිටන. බුදුරජාණන් වහන්සේ අහනවා සිටුතුමනි මොකද්ද මේ සද්දේ? අනේ ස්වාමිනි මේ විසාකා මහෝපාසිකාවගේ නංගි අපේ පුතාට ගෙනාවා හොඳ පවුලක් නෙව කියලා. ඒකගේ කට කිව්වා ඔය. සුජාතා නම ඇගේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා එන්න කියන්න කිව්වා. මේ සසර පුරාවට මම පෙරම් පුරද්දි යහපත් දෙයකට කතා කළොත් කවදාවත් නැවිත් ඉඳලා නැහැ බුදුරජාන් වහන්සේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ යම් කෙසේ කෙනෙකුට එන්න කිව්වොත් ඉරහඳ පලාගෙන හරි ඒ කෙනා ඉදෙන්ට එනවා. එන්නේ නැතු ඉන්නේ. ඒ නිසා සුජාතා මේ ලෝකේ බිරින්දෑවරු 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාගෙන් ඔබ කවුද? ඒ ප්‍රශ්නේ ඔයාලගෙන් අහුවොත් ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔකට උත්තර දෙන්න කලින් ඔය 7 දෙනා කවුද? ස්වාමීනි ඔය 7 දෙනා දන්නේ නැහැ නේව කිව්වා. සුජාතා එක බිරිඳක් ඉන්නවා. දැන් මේ කියන්නේ බිරින්දෑවරු ගැන. ඒ බිරින්ද මේ වගේ කිව්වා. ස්වාමියා යමක් ගේනවද? ඒ හොරගම් කරනවා. ඕන වැඩ ඇර ලැබිලා සර්ට් එක ගලවලා තියෙන හිමීට සාක්කුවට අත දානවා. සල්ලි අතුරුදහන් වෙනවා. මෙයා ගමන් බිමන් යනවා මිනිස්සුя දන්නේ හොර වැඩ. යම් ගෙදරක ගෑනු කෙනෙක් මිනිස්සයාට අහු වෙන්නේ නැතුව මොන හරි වැඩ කරනවද? ඒ බිරින්ද සොර බිරිඳක්. චෝර බරියා. හොර වැඩ. මේ මිනිස්සයා ෆෝන් එක ගෙනත් දෙන්නේ මේ ඉන්න වෙනෙවුන්ට මැසේජ් කරනවා සොර වැඩ. බැංකුවලින් ණය අරන් මිනිස්සයා දන්නේ සොර වැඩ. චෝර බරියා. ඊට පස්සේ හුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ඉන්නවා බිරිඳක් වදක බරියා. වද දෙනවා. කොහමද වද දෙන්නේ? ඔය කොල්ලෝ කෙල්ලෝ යාළු වෙච්ච කාලෙට පැය ගණන් මැසේජ් කරනවා, ඒ යනවා මේ යනවා කතා කරනවා රෑ ඉලි වෙන කල. බැන්දට පස්සේ මාසෙයි මිනිහා ඉන්නේ කැරන් ගග කඩේ. රෑ 9ට 10ට ගෙදර එන්නේ. ඇයි? වද දෙනවා. කඩේ ළඟ ඉන්න එක සැනසෙල්ලක්. කියනවා ගෑණියේ සැනසෙල්ල ඉන්න දීපන් කියනවා. නෑ කට හැකරයි. කච්ච කච්චේ. වදක බරියා. බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි භාර්යාව තමයි ස්වාමි බරියා. ස්වාමි බරියා කියලා කියන්නේ ඈ තමයි ලොක්කි ගෙදර. ලොක්කි කියන්නේ දැන් සමහර ගෙවල් වල පරිපාලන බිරිඳ අතේ තියෙනවා. ඒක දැහැමි ඒක දෙන්න කතා වෙලා කරන්නේ. මේක එහෙම නෙවෙයි මෙයා ගන්නවා බලය අතට. මෙයාගේ යටතේ ඉන්න ඕන ස්වාමියා. වරෙන් ඵලයන් අපි ළඟට ওই ඔන්ලයින් එනවනේ ඇවිල්ලා කියනවා ෆෝන් එක කරන් එනවා කියනවා මහත්ය දුවගෙන ගිහිල්ලා වාහනයෙන් ෆෝන් එක කරන් එනවා වැඩකාරය වගේ යන් ගෙදරක මිනිහා වැඩකාරය වගේ තියාගෙන ඉන්නවද ඒ ස්ත්‍රීට කියන්නේ ස්වාමි බරියා ඒ ගෙදර ලොක්කිය සමහර ගෙවල් වල ගෑණිගේ මේ මට මයික් එකකින් කියන්න බැරි ඇඳුම් පවා හොදන්න ඕනේ මිනිහා කියලා මේ අපිට මිනිස්සු ඇවිල්ලා කියනවා ස්වාමි බරියා උයන්න ඕන උයල ඒකිට කන්න දෙන්න ඕන තේක හදලා දෙන්න ඕන සමහර පැතිවල මට එක මහන්තියක් ගැන විස්තර කිව්වා නෝනට උදේ වැඳලා කිව්වා වැඩට යන්න ඕනේ නැත්තම් මූණ සවුත් වෙනවලු ස්වාමි බරියා හොඳයිද නරකයිද කියන එක අපි පස්සේ කතා කරමු මේ භාර්යාවරු ඊළඟට දැන් එකක් කරන්න 7 දෙනෙක් ඉන්නේ දැන් 3 දෙනෙක් කිව්වා හරි දාගන්න කෝකද 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 කියලා 8 දෙනෙක් නෑ ලෝකේ 7යි ඉන්නේ
ඔබ බැඳලා නම් ඔබ විවාහකයි නම් ওই හත් දෙනා එක්කෙනෙකුට අයිති වෙනවාමයි. සත් දැම්ම හරි දාගෙන යන්න. ඔය කොටු තුන නම් කාගවත් පිළිලා නැති වෙති. ඊට පස්සේ හතරවෙනි කෙනා තමයි බගිනි බරියා. බගිනි බරියා කියන්නේ සහෝදරියක් වගේ. තමන්ගේ නංගි වගේ. තමන්ගේ අයියාට ගරු යටහත් පහත්කම් යම්සේද නෝනා තමන්ගේ ස්වාමියාට ඒ වගේ නංගි කෙනෙක් වගේ. සකි බරියා පස්වෙනි කෙනා. සකි කියලා කියන්නේ යාළුවා වගේ. හිනා වෙනවා, කතා බහ කරන, තරහ වෙනවා ඉක්මනට හොඳයි. තරහ වුණත් මහත්ය කන් නැතු ඉන්නවට කැමති නෑ. අද කාලේ ගෑණි තරහ වුණොත් එදාට කැම නෑ. එක බවලතෙක් කිව්වා කියලා කොල්ලෙක් කඳාඳා කියනවා. මේ අවුරුදු 32 ක විතර කොල්ලෙක් ඇවිල්ලා කියනවා ගෑණි කිව්වලු තොට තම්බද තම්බ දෙන්න මට බෑ කියලා. ඊට පස්සේ දැන් මෙයා එහෙම නැහැ. තරහ වෙනවා හොඳයි, ඉක්මනට හොඳයි. තරහ වෙලා ඉන්න බෑ යාළුවා. යාළුවා වගේ. ඉතින් hina වෙනවා එකට ගමන් බිමන්. වයසක උන්දලා ඉරිසියයි. මුන්ගේ මනමාලකම් කියලා බයිනවා. ඒ වුණාට ඒ දෙන්න hina වෙලා ටවුන් එකකට ගිහිල්ලා කතා බහ කරලා ගමනක් යනකොට දෙන්න එකට ගිහිල්ලා යාළුවා වගේ. සමහර පවුල් වල ඉන්නවා නෝනා මීටර් 500ක් ඉස්සරහින් යන්නේ. මීටර් 500ක් මහත්ය පිටිපස්සෙන් එන්නේ. දෙන්න එකට නෑ. කිට්ටු කරන්න බෑ. එතකොට යාළුවෝ වගේ ඉන්න බිරිඳට කියනවා සකි බරියා. ඊළඟට ඉන්නවා බිරිඳන් ඒ මාතු බරියා. මාතු කියන්නේ අම්මා කෙනෙක් වගේ. අම්මා වගේ. ගෙදරින් ගියත් බලනවා. අනේ කරදරයක්වත් වෙයිද නැහැ. කෝල් කරලා බලනවා. උයලා තියෙනවා. මොනවා හරි හිත මොනවද කන්න කැමති දෙයක් කියලා අහලා බලනවා. අනේ වරදක් වුණත් සමාව දෙනවා. අම්මා කෙනෙක් වගේ. ඊළඟ බිරිඳ තමයි දාසි බරියා. ඔන්න එකයි දැන් තියෙන්නේ. දාසි බරියා කියන්නේ මිනිහා සල්ලාලයි ඉවසල ඉන්නවා වැඩකාරයෙක් වගේ. කිසිම හොඳක් නැහැ ගෙදර. මොකක් කළත් හොඳක් නැහැ. ඉවසල ඉන්නවා වැඩකාරයෙක් වගේ. තමන් ගමන් බිමන් යන්න කැමති ගෙන්නගෙන යන්නේ ඉවසලා ඉන්න වැඩකාරියෙක් වගේ. දාසි. නොමග යන්නේ. මිනිහා වල්කම් කරනවා පේනවා. දැනගන්න ලැබෙනවා. ඉවසලා ඉන්නවා. දාසි වගේ. ඕනම මිනිහෙක් යටතේ, කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගේ මිනිහලාගේ වැරදි තියෙනවනේ. ඒ හැම මිනිසෙයෙකුටම ළඟ බිරිඳක් ඉන්නවා නම් එකම එක ක්‍රමයේ තියෙන්නේ දාසි වගේ ඉවසලා ඉන්නවා. අඩුපාඩු කියන්නේ අද මිනිස්සුත් එක්ක බුදිය ගන්න එකත් හිට ගිහිල්ලා වැඩපොලේ කියනවා ගෑනෝ. ලැජ්ජයි. මෙහෙම නැහැ ඉවසලා ඉන්නවා දාසි බිරිඳා. ඔන්න හත් දෙනයි. අනිවාර්යෙන් ඔබ ඔය හත් දෙනාගෙන් එක්කෙනෙකුට අයිති. චෝර බිරිඳ, වදක බිරිඳ, ස්වාමි බිරිඳ. ස්වාමි බිරිඳ කියන්නේ යා ලොක්කි ගෙදර. ස්වාමි බිරිඳ, මාතු බරියා, බගිනි බරියා, සකි බරියා, දාසි බරියා. මම බිරිඳවරු ගැන කියන්නේ මේ ගියේ කාන්තාවක් සුගති යන්නේ කොහොමද, දුගති යන්නේ කොහොමද කියලා හොයාගන්න විදිය. පින්වත් මහණෙනි, පින්වත් සුජාතා, යම් බිරිඳක් සොර බිරිඳක්ද චෝර බරියා, යම් බිරිඳක් වද දෙනවද වදක බරියා, යම් බිරිඳක් ස්වාමි ගෙදර ලොක්කිද ස්වාමියා යටතේ තියාගෙන ඉන්නවද, මේ තුන් දෙනා කය මිදලා මරණයන් මැත්තේ නිරේ උපදිනවා. අටපිරිකරයකින් වහගන්න බෑ. කටිනියක් දීලා වහගන්න බෑ. ගෙදර මිනිහට කටයුතු කරන විදිහට දෙව්ලොව දයන්නේ දුගතිය දයන්නේ කියලා හොයාගන්න පුළුවන්. බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් බිරිඳක් අම්මා වගේද, යම් බිරිඳක් නංගි වගේද, යම් බිරිඳක්
යාළුවෙක් වගේද යම් බිරිඳක් දාසියක් වගේද ඒ බිරිඳවරු හතර දෙනා මැරුණාට පස්සේ දෙව්ලෝ උපදිනවා නිම්මාන රතිය උපදිනවා ඉහළම ගෙදර වෙන දේවල් පුළුවන් විදිහට ඉවසගෙන හිටියත් චාතුම් මහරජයගෙට හරි පැන ගන්න පුළුවන් හොඳම බිරිඳ කවුද දාසි ඇයි මිනිහා කොහොම කියද දන්නේ නැහැ දැන් බලා ගන්න එක එක්කෙනාගේ සුදුරෙද්දෙන් වහ ගන්න බෑ මේ ඇවිල්ලා සුදුරෙද්ද දාගෙන ගෙදර ගිහිලා මිනිහාගේ බොටුව කන්න හදනවා නම් දෙව්ලෝ උපදී කියලා හිතන්න එපා ඒ පරියායනොත් නියසිරට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් දෙව්ලෝ උපදීන්නේ බොහෝ දෙනා කය විඳලා මරණය මන්ති දුගතිය යන්නේ පින්වත්නි අපි අනේක ප්‍රකාර විස්තර දන්නවා මේ උපන් සත්වයා දුගතිය උපදින්නේ කියලා තව පරයයක් කියන්න මේ ළඟදී මේ තරුණ පුතෙක් ආවා ඒ පුතාට යක්ෂී කතා කරන්න ඇවිල්ලා ඒ යක්ෂයා තමයි මේ විස්තරය කිව්වේ. ඒ තමයි මේ යක්ෂයා මේ කියන්න හේතුව තමයි මේ යක්ෂයා ගොඩාක් පිපාසෙන් ඉඳලා දවසක් අසභුවට ආපු වෙලාවේ මිනිස්සු ගැඟට ඇවිත්ලා බෝධින් වහන්සේගේ කොළහ ඉඳලා අර දිෂ්ටියෙන් පිපාසයට දැන් මෙයා කළා තියෙනවා. සුද්ධ කළා ඔක්කොම. ඊට පස්සේ ඇඟෙන් ගිහිල්ලා එදා ඉඳලා මේ යක්ෂයාට පැම්පිපාසයක් ආවොත් දිව්‍ය මිදි පහළ වෙනවා. ඇති තාක් මිදි කනවා යක්ෂයා. ඒ යක්ෂයාගේ පවුලේ මැරිච්චයි කියනවා. ඒ යක්ෂයා කලින් හාමුදුරනවා. ඒ හාමුදුරු මන්ත්‍ර ගුරුකම් කළා. බලවත් මන්ත්‍ර පුස්කොළ පොතේ ලියලා ඉනේ ගහගෙන ඉඳලා තියෙන්නේ. මැරෙන වෙලාවේ අල්ලගෙන ඉඳලා මන්ත්‍ර පොත. මැරිච්ච ගාම යක්ෂයෙක් වෙලා මන්ත්‍ර පොත අල්ලනවලු අල්ලගන්න බැරිලු. කටෙන් කෙල වැක්කිරි කිරි පාවිවි ගිහිල්ලා මේ යක්ෂයා. කලින් මන්ත්‍ර ගුරුකම් කරපු නිසා යන් තැනක මතුරනවාද මතුරපු ගමම අර යක්ෂයා ඇදීගෙන එනවලු වෙතෙන්ද ඒ පාප කර්මය ඉනාවල් වලට අහු වෙනා යක්ෂයා ඒ යක්ෂයාම විස්තරي කියන්නේ මේ ඊට පස්සේ දැන් මෙතෙන්ටත් අහු වෙලා මේ අහු වෙලා තියෙන්නේ මතුරල දේවාලයකට ගිහිල්ලා මතුරනකොට අර පිදෙණි තියලා මතුරනවනේ මතුරුනකට අර මෙයාලගේ පවුලේ හිටපු මේ සමීප පිරිස ඊට පස්සේ මේ ඇදිලා ගිහිල්ලා එතෙන්ද යනකොට දොළ පිදෙණි ළඟ අත් දෙක මෙහෙම කරගෙන ඉඳලා දැන් මේ යක්ෂයා එතකොට මතුරුන කෙනාට උදව් කරන භූතයන් කියලා කහපන් දැන් පිදෙණි තියෙන දේ කෙලහලලා කෑවලු ආසාවට ඊට පස්සේ කියලා දැන් උඹ කෑවනම් තෝ අපි දාසෙක් දැන්තෝ අපිට ණයයි මේ තෙල් ටිකට පළ කියලා අනකල්ලා දැන් අරින් මතුරනෝ හැඟ තද වෙලා ගිහිල්ලා තෙල් ටිකේ වැතුරුනාලු ඊට පස්සේ දීලා දැන් නැන්දාම මේ මතුරලගේ තෙල් ටික ගේන්නේ යේලි නිතර තරහින් යනවට දැන් පුතාට දුන්න මේකේ ගාපන් ආරකින්ගෙන් ඕකේ තරහෙන් යන්නේ ආය. කොල්ලා ඉතින් අපි දෙන්නගේ වෙන එකක් අපි දෙන්නටම වෙච්චාවි කියලා තෙල් ටික දෙන්නම ගාගෙන. මැතුරුවේ යේලිට නිසා යේලි ගඟට යක්ෂයා ගියා. මෙයාලා දේවාලයක් දාගෙන ඉඳලා දවසක් බණ අහගෙන ඉඳලා එදාම ගිහිල්ලා කියලා මම් පිදේනිය තියෙන දේ කාලා එතෙන්ද දාස වුණා නම් උඹලා මගෙන් දේවාලයක් කරගෙන මන් නිසා යැපිලා උඹලා මැරුණාට පස්සේ මන් ළඟට ඒ වහපන් දේවාලය කියලා යකා. හාමුදුරු නමක් නිසා සීයේ පීඩනෝ.
ඒ යක්ෂයා කියනවා ඒ යක්ෂයාගේ තාත්තා නැති වුණේ ගමේ හිටපු වී මවුලක් තිබ්බ කෙනෙක් කියනවා. සල්ලි නැති වෙලා වී අඹරන මැෂිම අල්ලපු ගෙදරට වික්කලු. ඒ අල්ලපු ගෙදරයි වී මවුලක් දාලා අර මැෂින් එක ස්ටාර්ට් කරනකොට ඒකේ සද්දෙට පපුව පෙරනලු. තුරුස්නාව මල්ල යක්ෂෙක් වෙලා ඉන්නවලු අර මැෂිම ළඟ. ලොකුවම්ම ගැන කිව්වා. ලොකුවම මැරිලා මල්ල යක්ෂණියෙක් වෙලා කටෙන් කෙල වැක්කිරි කැරි ඉන්නවා කිව්වා. ඒක යන්නේ රෑට යනකොට ගෙවල් වල ගෑනු මිනිස්සු බුදින හැටි බලන්න. ජනෙල් වලින් එබිකම් කරගෙන බලනවලු කටෙන් කෙල වැක්කිරෙනවලු. පිස්සු වගේ මුං කාම ඇසුරේ යෙදෙනකොට එක වෙලාවක ගෑනු කෙනා ගැඟට යනවලු, එක වෙලාවකට පිරිමි කෙනා ගැඟට යනවලු. මාරුවේ මාරුවට ශරීර වලට මාරු වෙවි කාමාස්වාදෙ විඳිනවලු. රෑ එළිවෙනකල් ගියක් ගියක් ගාන යනවා. ඔය ඇඟ මිරිකන තැන්වලට ගිහිල්ලා යුන්ගේ ඇඟට ආවේශ වෙලා කාම ආසාද විඳිනවා. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ මේ කොල්ලගේ ඇඟට ඒ මල යක්ෂිනීගේ දිෂ්ටි වැටුණා කිව්වා. අවුරුදු මේ තරුණ කොල්ලේ. ඒ කොල්ල කසාද මැදලා ඉද්දීන් බිරිඳගෙන් සතුටු වෙනවට වැඩි ආස ෆෝන් එකකින් ජරාව බලන්න. ලැප්ටොප් එකකින් ජරාව බලන්න. ඒ අර බැලුනා. අර හාමුදුරුවෝ මෙයාට උදව් කළා. උදව් කළා තියෙන්නේ මෙහෙම. මේ කොල්ලා ඒ ගෙදර තිබ්බ මීගහ පන්සලට පූජා කළා බණ මඬුවට. මීගේ ඥාතීන්ට පින් දීලා. එතකොට මෙයාලගේ වින කරන්නට බැඳපු යක්ෂයා මෙයා තරහා හිත නැතිලා උදව් කරනවා දැන්. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ යක්ෂයා මුල්ලෙලා අර කාම යක්ෂණී අයින් කළා. අර කොල්ලා මාත් එක කියනවා ස්වාමිනී ලෝක දෙකක් කිව්වා. දැන් ෆෝන් එක ලැප්ටොප් එක දැක්කට පස්සේ චිප් චික් කියලා හිතෙනවා කිව්වා. ඒ කාලේ බෑ. මට බුදුමේ තව ගොඩාක් විස්තර කිව්වා. පහන් තියෙන එක ගැන කිව්වා. ඒ යක්ෂයා කිව්වා පහනක් ගේ ඉස්සරහා පිට තියෙනකොට යම්කිසි භූතයෙකුට කියලා මොකක් හරි දෙවි කෙනෙක් හරි මොකෙක් හරි භූතයෙක් හිටගන්නවා කිව්වා පහනේ උඩ. හිටගත්ත ගම මුළු ගේටම භූත බැලුම් වැටෙනවා කිව්වා. හැබැයි යම් පහනක් භාග්‍යතුන් වහන්සේ බුදුරජාන් වහන්සේ කියලා පහනක් දැල්ලුවොත් ඒ එළියේ සීමාවටවත් භූතයෙකුට එන්න බෑ කිව්වා. දැන් මේ යක්ෂයා කියන විස්තර පැය දෙකක් කිව්ව ඇවිල්ලා. මට බුදුම වුණේ මේකයි. ඔය කාම යක්ෂණියෙක් වෙලා මේ මිනිස් සිරුරෙන් කාම සැපේ හොයන ඒ මල යක්ෂණී මැරුණේ මීට අවුරුදු 50කට කලින්. ඉන්ටර්නෙට් නැති කාලේ, ෆෝන් නැති කාලේ, ලැප්ටොප් නැති කාලේ, වල් කතා නැති කාලේ දැන් මැරෙන්නේ උන් කොහේයිද? ඒ පරියායනොත් මගේ බුදුරජාණන් වහන්සේ වදාළා නම් නියසීලට ගත්ත පස්පිඩක් වාගේ මැරුණාට පස්සේ සුගති උපදින්නේ මහා පොළොවගේ ප්‍රමාණයක් දුගති උපදිනවා කියලා ඒ පරියායනොත් ප්‍රකට වෙනවා. අහෝ මේ මැරෙන සත්වයා කොහෙද උපදින්නේ? ඔය වාගේ කාම ප්‍රේතෝ ගිහිල්ලා සෙට් එකක් ලක්ෂ ගානක් ඒ ලෝකේ ඉන්නකොට මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ගේ ඇඟවල් වලින් ඒ ජරා ආසාවල් ඉෂ්ට කරගන්නකොට මුං පන්සිල් කඩනකොට බඹසර කඩා ගන්නකොට වනචර ලෝකයකට හුරු වෙනකොට මුම්මුත් මැරුණට පස්සේ සතර අපායේ. පින්වත්නි වහ වහ තිසරණේ පිහිටලා පංචශීලයක පිහිටලා දෙව්ලෝකයටවත් පැනගන්න මනුස්ස ලෝකෙ ඉවරයි. කාමයෙන් ඉවරයි. මේ ළඟදී යෝම් පුරේද මොකක්ද එකක් කියලා මම දන්නේ. ඒ වගේ නංගා තරුණ පිරිස එකතු කළා මොකද්ද වැඩසටහනක් තියලා දවස් ගානක්. අවසානයේ භූමිය සුද්ධ කරනකොට අර දරුවෝ ඉපදෙන්න නැති වෙන්න පාවිච්චි කරන මොනවද උපකරණ උර දෙකක් තිබ්බා කිව්වා. මොන මේ බැංකුවේ මහන්තික් ඇවිල්ලා කිව්වේ. එදොර මොණ්ඩ දෙමව්පියෝ නැද්ද? මව් කියලා නැද්ද? පියා කියලා නැද්ද? ගිහිල්ලා තවන්ගේ අම්මගේ මූණ බලන්නේ කොහොමද? තාත්තගේ මූණ බලන්නේ කොහොමද? මේ පරියායනොත් සත්වයා මැරිලා දුගති උපදිනවා. දැන් කොල්ලන්ට තියෙනවලු සූකිරි වගේ જાතියක් මද්ද්‍රව්‍ය. මේක ඇහෙට දැක්ක ළමෙක් මන්ත්‍රක ඇවිල්ලා කිව්වේ මෙහෙම අරන් කොල්ලෙක් තරුණ කොල්ලෙක් කටට දාගත්තා කිව්වා.
විනාඩි පහෙන් මත් වුණා කිව්වා. පරණ කෝන්තරයක් මතක් වෙලා පොල්ලක් අරන් තමන්ගේ තාත්තට ගැහුවා කිව්වා, බලා ඉදින් උඩ දත් ටික ඉස්සරහට වැටෙන්න. තලලා බලා හිටපු ගොල්ලන්ට කලන්ත හැදිලා. පහුවද උදේ අර තාත්තා බලන්න ගිහිල්ලා ඒකොල්ල අර බලන් හිටපු එක ඉද්දමිලා ඉන්නවා කොකේන්ද්‍රිකග කියලා මාමා මේ හලවත පැත්තේ. මාමා පුතා ගැහුව නේද? පුතා හයේ බැම්ම ඉවරුණාට හතරේ බැම්ම තියෙනවනේ කිව්වලු. ඒක හයේ බැම්ම කියලා තියෙන උඩ තල්ලට, යටි තල්ලට හතරේ බැම්ම. දීන කතා. මේ ජීවිතේ දරුවන් ගෙනුත් ගුටු කාලා කය විඳලා මරණ මැත්තේ බේබද්ද දුගතිය උපදිනවා. කොල්ලත් දුගතිය, පවුල් පිටින් දුගතිය. ගංජා කිව්වොත් කොහොමද ගංජා වලට ආසා? මම මේ කියන්නේ මේ සංවේගයෙන්. මේ අද අවුරුදු 20ක කොල්ලෙක් ඇවිල්ලා ඇඬුවා, ඇස් වලින් කඳුළු වැටෙනවා, දිය උල්පතකින් එනවා වගේ. කොල්ලෝ ගෙන්නන යනවලු යම් මචං කියලා. රවුමට ඉඳගෙන ගංජා ගහනවලු, අතින් අතට යවනවලු, මේ පොඩ පොඩ උරපන් කියලා. මේක ආසයි, මේකෙන් ගැලවෙන්න බෑ. අඬනවා. ඉතින් අපි මොනවා කරන්නද? ගංජා වලට අසුර බැල්ම වැටෙනවා. මොකද මේ ලෝකේ මේ නොපෙනෙන බලවේග වලට ගංජා තියෙනවා. ගංජා වලින් තමයි පූජාවල් තියන්නේ. හිමාලයේ දෙවිවරු අදහන තාපසයෝ නිතර බිබී ඉන්නේ ගංජා. ඒ බැල්ම වැටෙනවා. බීපී උන්ට ওই බැල්ම වැටුනොත් ගංජා නවත්ත ගන්න බෑ. මැරුණාට පස්සේ කොහෙද යන්නේ? ඊළඟට අනුරාධපුර කුරුණෑගල කෙල්ලෝ ඉස්කෝලවල මත් වෙන පෙති ගන්නවලු. නිින්ද යන එකට හොඳයි කියලා. මත් පෙති පිස්සු වගේ. කය බිඳලා මරණේ මන්තේ මේ මිනිස්සු කොහෙද උපදින්නේ? කොහෙද මේ ලෝක සත්වයා උපදින්නේ? ලේසියෙන් දෙව්ලෝකට පැනගන්න බෑ. හැම පැත්තෙම අනතුරු. හැම පැත්තෙම අනතුරු. ඒක මන්දිවට බුදුරජාණන් වහන්සේ ලුම්බිනී සල්වනේ සත්පීවර මත වැඩ අභීත සිංහනාදයක් කළා. ගෝහමස්මි ලෝකස්ස ඒ සිංහනාද කරපු බිමේ පුංචි සිරිපතුල සහිත ලුම්බිනි බිම අදටත් තියෙනවා දඹදිව් තලයේ. ඒ උන්වහන්සේ වැඩ හිටපු කපිලවස්තුවේ නගරේ ඒ කපිලවස්තු මාලිගාව ගරා වැටිලා කැණීම්වත් කළා නැතු අදටත් තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු දුර්ගේශ්වරී දේනවා උරුවේ ජනපදයේ සුජාතාන් කිරිපිටි දුන්න තැන තියෙනවා. ඊතර උන නේරංජරා නදී තියෙනවා. ඊළඟට ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදුන වජිරාසනේ අදටත් තියෙන නල්ල දින උඩ මේ ශරීරයට කරන්ට් එක වැදුණා වගේ වෙනවා. මං අවුරුද්දට හතර වතාවක් මේ ඒ හැම පුණ්‍ය භූමියම නල්ල තියලා වඳින කෙනෙක්. අවුරුද්දට හතර වතාවක් මේ නෑයවා. මේ භූමිය හිටගත්තම මේ ඇඟට දැනෙනවා සිරිපා තිබූ භූමිය. දෙවුරන් එහිරේ ගන්ධ කුටි අදටත් තියෙනවා. කුසිනාරාවේ මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු තැනට යනකොට ඇස් වලින් නිකම්ම කඳුළු වැටෙනවා. ඒව නවත්ත ගන්න බෑ. ගිජගුටේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පවන් සරසලා ඉදින් අරහත් වෙටපත් වුණු සූකර කතලෙන තියෙනවා. ඒ සෑම භූමියක්ම සක්සුදක්සේ පිනිපිනි තියෙද්දි අසත්පුරුස අන්ධ බාල පෘතජ්ජනයන්ට සිතිවිල්ලම් පහළ වෙනවා, බුදුන් උපන්නේ ලංකාවේ කියලා. රුවන්වැලි සෑයට පස්හරවලා ප්‍රේතෙක් වුණා නම් පන්සාලිස් වසක් සිරිපා තැබූ බුද්ධ භූමියට අපහාස කිරීමේ පාපෙන් ආර්ය උපවාදයෙන් කය බිඳලා මැරුණාට පස්සේ නිරේමයි උපදීනේ. කාට හරි ඇහිලා තියෙනවා නම් වචනකින් අහා එහෙමද කියලා තියෙනවා නම් වහා රුවන්වැලි සෑයට ගිහිල්ලා දණ්ඩ නමස්කාර කළා, සත්‍යක්‍රියා කළා, සමාව ගන්න ලුම්බිනියේ දඹදිව් තලයේ ඉන්දියාවේ
බුදුරජාණන් වහන්සේ ඉපදුනේ සම්බුදුනේ පිරිනුවම් පෑවේ සත්‍යයයි ඒ සත්‍යානුභවයෙන් සමාව ලැබේවා කියලා උඩඟු කමෙන් මාන්නෙන් ඉඳිපා මරුණාට පස්සේ දුගති උපදෙයි කවුරුත් නැහැ පිහිට වෙන්න ආ ඊළඟට රුවන්වැලි සෑයේ මේ පස්හාරවල මැරිච්ච ආච්චිට පින් දෙන්න හැදුවා පින් ගන්නවත් බෑ බුදුරජාණන් වහන්සේට අගෞරව කළා පෙරේත ලෝකෙ ඉපදුනොත් පින් ගන්න බෑ ඒකයි මේ ඉදමකට කඩමකට ආසාවෙන් මැරුණොත් පින් ටිකක් දීලා හරි මේ පංගනාතු කරයි කොහෙට හරි බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ආර්යයන් වහන්සේලාට උපවාද කරලා දුගති ගියට පස්සේ එයා එතනින් අයින් කරන්න බෑ ආර්ය උපවාද ආර්ය උපවාද ඒ පරියායනොත් සත්වයා කයි විඳිලා මරණය මැත්තේ දුගති උපදිනවා කොහොමද මේ ඔක්කොම වැඳින් යන්නේ දත් 32ක් මැද දිවක් රැකෙනවා වගේ ඊට පස්සේ කොළඹ පැත්තේ ওই ඉන්ටර්නැෂනල් ස්කූලවල දැන් අර සාමාන්‍යයෙන් ගම්වල අපි ගම්වල අය ගම්වල ඔය කෙල්ලෙක් මල්වරු වුණාම උත්සවයක් තියෙනවා ඒ කෙල්ල ගෙට වුණාට පස්සේ දවස් ගාණක් එළියට එන්නෙත් මේ රෙද්දකින් ඔළුවේ වහගෙන කොල්ලෝ පේන්න දෙන්නේ නැහැ කොල්ලන්ට බලන්න අමාරුයි මේ එපා කියලා තියෙන්නේ අපි ගෙවල් වල හිටියා අපිටත් අක්කලා හිටියා ඕ අධ්‍යක්ෂින් අපිටත් තියෙනවා ඊට පස්සේ උත්සවයක් තියෙනවා ගමකටම උත්සවයක් තියෙනවා උත්සවේ තියන්නේ වැඩිවියටපත් වුණ කෙල්ලෙක් ඉන්නවා මේ කෙල්ල ගැන ගෞරවයෙන් ඉන්න ඕන කෙල්ලටත් හිතට හැඟීමක් යනවා මම පරිස්සම් වෙලා ඉන්න ඕන ඊට පස්සේ නිකන් අර කෙලි දොලෙන් සෙල්ලම් කර කර ඉන්න දෙන්නේ නැහැ ළමින්සි කෙල්ලෙක් කියලා එළියට යනට කොණ්ඩේ කටක් ගහනවා ඕකයි උත්සවේ දැන් කොළඹ ඉස්කෝලවල කෙල්ලන්ගේ ඉස්කෝලවල උත්සවයක් තියෙනවා පුදුම දේවල් මේ සත්‍ය දේවල් මේ මොකද්ද උත්සවේ යම් කෙල්ලෙක් ඊට කලින් දවසේ තමන්ගේ පිරිසිදුකම නැති කරගත්තා නම් මිනිහෙක් එක බුදියවුවා නම් පහුවදා ඉස්කෝලේ උත්සවයක් ටීචර්ලා සෙල්ලා එක්කෝටම අහෝ මේ ලෝක සත්වයා මැරුණාට පස්සේ කොහෙද උපදින්නේ අපිට මේවා මයික් වලින් කියන්න සිද්ධ වෙනවනේ මේවා කියන්න සිද්ධ වෙනවා එක බණපදයක් විස්තර කරන්නේ නියසිරට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් මැරුණාට පස්සේ සුගති යන්නේ මහා පොළොව වගේ ප්‍රමාණයක් දුගති උපදින්නේ කොහොමද මේවායින් ගැලවෙන්නේ දැන් එක තැනකවත් දිව්‍ය ලෝකයකට පැන ගන්න පොටක් තව මම කිව්වෙත් නැහැ කියුනේත් නැහැ මතුරුනකොට ඒ මන්තර හඬට ඇදිලාවිල්ලා පිදේනි ගොට්ටේ තිබ්බ එක කාලා දාස වුණා නම් දේවාලවලට හැම දේවාලෙකින්ම පඳුරක් ගෙට ගහලා වැඩ ගන්න කෙනා උන්ට ණය වෙනවා. ණය වුණාට පස්සේ මැරුණාට පස්සේ උපදින්නේ ඊයුන් ළඟ. බයික් වල ඇක්සිඩන්ට් වෙලා වාහන අනතුරු වෙලා ওই පාරේ ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච අයගේ පවුල් වල විස්තර හොයලා බලුවොත් ඒ මැරිච්ච කෙනා ඒ පවුලේ අම්මා හෝ තාත්තා හෝ සහෝදර සහෝදරියෝ එයා හෝ අනිවාර්යෙන් දේවාලයකට පරාණේ පූජා කරලා ඇති. මිනිස්සු පරාණේට පරාණේ කියන්නේ පොල් ගෙඩියක් වුණාට භූතයෝ පොල් ගෙඩියක් කරන් නිකන් එන්නේ නැහැ. පරාණේ ගන්නවා. හරිම භයානකයි. ළමයිට විභාගේ ලියන්න යනකොට අම්මලා තාත්තලා ගිහලා පනරු ගැට ගහලා කොල්ලා විභාගේ ලියපන් ලියපන් අනේ පාස් කොල්ල දියන් කියලා දෙයියෝ ළඟ වැඳ වැටෙනවා. පූජා වට්ටි ඔළුවෙන් ගිනියන්නේ. බුද්ධ පූජාව ගිනියන්නේ මෙහෙම. නොදකින්. පූජා වට්ටි මෙහෙම ඔළුවෙන් ගිනියන්නේ. බුද්ධ පූජාව ගිනියන්නේ මෙහෙම. ගිහලා කියනවා විභාගේ පාස් කළා. බුද්ධි බැඳෙනවා අනිවාර්යෙන් නිකම් පනරක් ගැට ගැහුවත් බැඳෙනවා. පෙනෙන් නැති ලෝක පෙනෙන කෙනකින් අහගන්න විස්තර ගිහිල්ලා. ඊට පස්සේ
ඇවිල්ල දැන් විභාගෙ ලියනකොට ළඟට වෙලා ඉන්නවා. ඔන්න දැන් කොල්ල ලියන්නේ. අර භූතයා සංඥාවක් දානවා ලියපන් 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 කියලා. හැම දේවාලයකට ගිහිල්ලා බාරයක් වෙලා විභාගෙ තිබු ළමයි ඉන්නවා නම් බලන්න විභාගෙ ලියනකොට ඔළුව කැක්කුමක් හැදෙනවා. ඔළුව තද වෙනවා. ඒ ළඟ ඉන්න කෙනා කරන්නේ ඒක. මොකද්ද ඇයි විභාගෙ ලියන්න දේවාලයට බාර වුණාට මේක ලියන්නේ සයන්ස් නම් භූතයා සයන්ස් ඉගෙනගෙන නැහැ නේ. පාඩම් කරුපේ කාමේ පැලියන්ද ඊට පස්සේ ඔන්න දැන් විභාගෙ ලිව යනවා. ඒතර මේ කම්පියුටරින් රිසල්ට් එකගෙනකොට එනකල් බලාගෙන ඉන්නේ නැහැ භූතයා. පාසුණක් නැතත් පූජාව දෙන්න ඕන. පේල් වුණොත් අම්මලා හිතනවා පාසුණොන්නේ දෙනවා කිව්ව යන්නේ නැහැ කියලා. අනිවාර්යෙන් භූතයා බලාගෙන ඉන්නවා. අමතක වෙලා අපිට අමතක වුණාට භූතයන්ට අමතක නැහැ. උන් වැඩක් කළා. පරානේ ගන්නවා. බයික් එකවත් යනකොට පයින් ගහනවා. මේ නස්පැත්තේ කලේ වයසට පලච්චි උන්දලා. තිසරණේ අතෑරලා එක එක තැන්වල පඳුරු ගැට ගහපු උන්. දන්නේ නැතුව මේ පරයායනොත් සත්වයා දුගති උපදිනවා.